සාදර ඉම්පලිකල්ලපනවා මගේ යාළුව ඔක්කොම ඔන්ලයින් හෙල්ප් ස්ටුඩියෝ එකට. අද මම යාළුවන්ට කියලා දෙන්න හදන්නේ ඔයාගේ YouTube channel එකේ videos හැම දිනෙක අතරට මෑන්න හැම දිනෙකම බලන්න ගොඩක් වැදගත් tool එකක් ගැන. ඒ තමයි end screen ගැන. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ගොඩක් යාළුවෝ channel එක subscribe කරලා තිබ්බා. ඒ වගේම මගේ channel එකේ subscribers 100ක් පහ වුණා. මම අන්තිමට දාපු videos දෙකේදී end screen එකත් එක්ක ගොඩක් යාළුවෝ ප්‍රශ්න අහලා තිබ්බා කොහොමද ඒක දාන්නේ කියලා. අපි අද කතා කරමු end screen ගැන. ඒ වගේම මේ වගේ තවත් videos තවත් techniques දැනගන්න ඕන නම් ඉස්සරහට දැනගන්න ඕන නම් subscribe කරලා ඉන්න මගේ channel එක. හරි. මම අන්තිමට දාපු videos දෙක තුනේම දැම්මඩියක් වෙනස් දෙයක් end screen එකක් ගොඩක් යාළුවෝ හිතුවා කොහොමද ඒක play කරන්න දාන්නේ කියලා. ඉගෙන ගන්න ඕන. මෙතන තියෙනවා වීඩියෝ මැනේජර්. සමහර අපි හැමෝම end screen දාන්න ඕම කෙනෙක් නට දන්නව ඇති. හැබැයි මම අදවා කියලා දෙන්න හදන්නේ end screen එකක් දාන්න පුළුවන් හරිම විදියකට. හරි. මෙම වාර ගියාට පස්සේ දැන් අපි තුමා අලුතෙන් වීඩියෝ එක upload කර කියලා. එතකොට ඔයාලගේ මෙතන වීඩියෝ මැනේජර් එකේ වීඩියෝ පෙන්නනවානේ. ඔයාලට දැක්ක කරන් තියෙන මෙතන වීඩියෝ මැනේජර් එකට ගිහිල්ලා මෙතන edit option එක තියෙනවානේ. edit option වල අපි end screen and annotation මේක කෙලින්ම press කරමු. දැන් ඔයයි end screen මේ annotation වල මෙතන ඔයාලට පෙන්නනවා මගේ මේ වීඩියෝ එක විනාඩි 3යි තප්පර 34යි. මගේ end screen එක පටන් ගන්නෙ විනාඩි 3යි තප්පර 14යි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට දාන්න පුළුවන් සමහර අපේ YouTube එකෙන් ඉඩ දෙලා තියෙන්නේ end screen එක දාන්න පුළුවන් timeline එකේ ඉඩ කියන්නේ තප්පර 20යි. ආසන වශයෙන්. දැන් මේ තප්පර 20 අපි කොහොමද end screen එකක් දාන්නේ? ඇයි මේ end screen එකක් දාන්නේ? end screen එක දාන්නේ ඔයාගේ දැන් මම හිතපොක මාතන මම මේ වීඩියෝ එක කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ මේ වීඩියෝ එක අවසාන වෙද්දී දැන් ඔයා වීඩියෝ බැලුවට පස්සේ වීඩියෝ එක අන්තිම වෙද්දී ඔයාගේ ගැන ඔයාගේ ඔළුවේ මකර අයිඩියාක් කියන වීඩියෝ එක කියන්නේ ඔයා කැමති නම් ඒ වීඩියෝ එක වගේ තවත් වීඩියෝස් බලන්න ඔයාට එක්ක suggested video එකට යන්න ඕන suggested videos වලට යන්නේ ඔයාගේ වීඩියෝ එක end වුණාට පස්සේ ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ channel එක promote කරගන්න suggested videos වලට යන්න කලින්ම ඔයාගේ වීඩියෝ එකේ අන්තිමටම මෙන්න මේ වගේ තවත් videos මගේ channel එකේම තියෙනවා කියලා අනිත් ඔයාගේ බලන්න ඔයාගේ user ට පෙන්නන්න. ඒකට කරන් තියෙන්නේ මේ end screen එක දාන්න. end screen කියවට පස්සේ දැන් ඔතන මෙතන end screen එක annotation කියලා කියනවා. annotation කියලා කියන්නේ වෙනම option එකක්. වඩා වැදගත් දේ තමයි අපිට එකම video එකක අවදාවත් end screen ව annotation දෙකක් දාන්න බෑ. මම annotation ගැන පස්සේ ඔයාලට කියා දෙන්නම්. අද අපි කතා කරමු end screen ගැන. හරි. මුලින්ම end screen add කරන්න පුළුවන් අපි බලමු මේ තියෙන්නේ view option එකේ. view option එකේ තියෙනවා show grid snap element. මේ තියෙන්නේ ඔයාලට පේනවද්දී මේ screen එකේ මට end screen එක දාන්න පුළුවන් යම් කිසි limit tag තියෙනවා. ඒ කියන්නේ මේ square මේ rectangle එක mark කළා. මට මේ නියම් ගැසිනම් කාල පරම් කියන යම් කිසි සීමා panel දෙනවා limit tag panel දෙනවා. මේ limit පන්නන්න බෑ කියන්නේ. ඊට පස්සේ end screen දාන ඔයාට YouTube එකෙන්ම templates ටිකක් දීලා දෙනවා. ඒ කියන්නේ ඔයාලට කියව බලන්න පුළුවන්. ඔයා එක video එකක් දානම නම් subscribers ලා එකක් දානවා. මේ කියන්නේ ඔයා දාන video ප්‍රමාණය අනුව ඔයා දාන්න ඔයාට දාන්න කැමති ඒවා. ඔයාගේ channel එකේ subscribe කරන්න කියලා දාන්න පුළුවන් නම් ඒ දාන අවස්ථාව අනුව මේ හැම element එක අනුව YouTube එකෙන් ඔයාට මේ templates ටිකක් දීලා දෙනවා. ඔයාට directly ඕන නම් කෙලින්ම template එකක් ගෙන තියලා ඒ කියන්නේ මෙතන මෙහෙම කිසි ප්‍රශ්නයක් දෙන්නේ ඔයාට පුළුවන් මෙහෙම දාන්න මට දැන් ඕන නම් videos දෙකක් add කරන්න ඕන මට ඕන මේක නම් ඕන කෙලින්ම select කරා template එක select කරගම මෙතන ඊට පස්සේ ගිහිල්ලා choose video option එකට ගියාට පස්සේ මෙමෙ මම select කරපේක තියෙන්නේ පොඩ්ඩක් වඩ වෙන වෙති දාක්කල තියෙනවා මෙතන මේක select කරාට පස්සේ මට මෙතන වැටෙන video එක මොකද්ද කියලා මෙහෙම select කරලා දෙන්න පුළුවන් කෙලින්ම එතකොට video playlist එක ආවට පස්සේ මේ video එක add කරන්න පුළුවන් මොකිනේ add කරන්න පුළුවන් videos වර්ග තුනක් තියෙනවා එකක් තමයි ඔයා කැමති නම් ඔයාගේ channel එකේ තියෙන end screen එක හැමදෙස්සම upgrade කරනවා. ඒ කියන්නේ ඔයාගේ අලුතෙන් වැටෙන මොන video එකද ඒ video එක ඔයාගේ channel එක කියන්නේ channel end එකට එන්න කැමති නම් කියන්නේ end screen එකට එන්න කැමති නම් video එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. automatically ඔයාට දාන්න පුළුවන් කියන්නේ automatically update වෙන ඔයාට දාන්න පුළුවන් most recent upload කියන්නේ. එහෙම දාලා තිබ්බොත් එහෙම ඔයාගේ video එකට ඔයාගේ channel එකට වැටෙන අලුත් video එක මොකද්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා දාන ඕන main screen එක දාන most recent upload scale දාන screen එක දාන ඕනම video එකක අන්තිමට end screen එකට play වෙන්නේ recent upload එක. එහෙම නැත්නම් ඔයාට පුළුවන් best for viewer.
ඒ කියන්නේ ඔයාගේ channel එකේ තියෙන වීඩියෝස් අපිට මේ 10ක් තියෙකලා ඒ 10න්ම වැඩි දෙනෙක්ම view කරලා තියෙන වීඩියෝ එක කිසිම අපිට තේරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කිසිම උපසහතුව මෙතන end වෙන කරන්න පුළුවන් මෙන්න මේක තමයි recommend කරන option එක choose a video playlist ඔයාට පුළුවන් ඔයාගේ channel එකේ තියෙන videos twin කරලා තෝරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ channel එකේ playlist තියෙනවා නම් ඒ playlist එක තෝරගන්න පුළුවන් කරන් දෙන්න වෙන මෙච්චර හරි මම දැන් හිතමුකෝ මට ඇඩ් කරන්න ඕන මේ වීඩියෝ එක කියලා ඒක ක්ලික් කරා ඊපස්සේ සේව් දෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට කැමති නම් මේ ඔයාගේ channel එකේ තියෙන playlist එකක playlist එකක් ඇඩ් කරන්න කැමති නම් playlist එක ඔයාලට මතක නැත්නම් ඒක මම හොයාගන්න මරු නම් මෙතනින් නැත්නම් ඔයාලට මෙතන මෙහෙම paste එක link එක කරන් යවෙලා URL එක කරන් යවෙලා මෙතන ක්ලික් කරලා paste කරලා enter කරලා දාන්න පුළුවන් හරි දැන් මම මේ වීඩියෝ එක ඇඩ් කරා හරි මේක අර ඉදිරියේ මේ වීඩියෝ ඇඩ් කරන්න පුළුවන් ඒ වගේමදී මම subscribers කියලා කියන subscribe කියන තැන option එක ඇඩ් කරා ඒ නිසා subscribe කියන එක මෙතනට අවිලා තියෙනවා මම අර template එකෙන් කිලිම් ගත්ත නිසා හරි මේ template එකෙන් ගත්ත විදියනේ මම කියා දෙන්නම් template එක නැතිව manually කොහමද අපිට ඕන video එකක් හරි ගස්සන්න තන ටෝන් තැඟට දාගන්න කියලා ඒකට කරන් තියෙන්නේ මෙතන add element ගිහිල්ලා add element එකට ගිහිල්ලා video playlist කියලා ගිනවනේ දැන් create දෙන්න එතන දැන් මම කියන්නේ මෙතන මේ option එකම කලින් කතා කරානේ එහෙනම් මෙතන මම දෙනවා choose the video playlist මෙතන මේ video choose කියලා create element දීලා හරි මම මෙතන පොඩි මේ මගේ video එකේ හදාගෙන තියෙනනේ පොඩි මටම අම්බලන්නු පොඩි device එකක් හදාගත්තනේ ඉතින් මම කියනවා තියෙන මගේ video එක ඒ interface එක තුළම තියෙනවා ඒ නිසා මම පොඩ්ඩක් drag කළා මම මෙතෙන්ට අරගත්තා මේ timeline එකේ මේ කියන්නේ මේ කලාපාරසයට අරගත්තා මේ video එක play වෙන විදියට inline එකට මේ video එක ඇඩ් කරා. ඔයාලට තව video එකක් කරන්න ඕන නම් එතන ගියා. ඔයාගේ මෙතන නම් ඔයාගේ ඊළඟට ඇඩ් කරන video එක අපි කියමු. මෙතනම select කරා block ප්‍රශ්නයක් නැහැ. ඔය හැම නැත්නම් ඔයාගේ මෙතන ඔයාගේ අපි මෙතන මැඩ් කරමුකෝ මගේ playlist එක. හරි. ඔයාගේ මෙතන මෙහෙම කරලා playlist එක ඇඩ් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. playlist එක මැඩ් කරගන්න පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ අපි තමු ඔයාලට තව කැමති නම් ඔයාගේ subscribe කරන්න කියලා ඒකත් ඇඩ් කරමුකෝ. කිසි ප්‍රශ්නයක් නැතුව ඒකත් ඔයාලට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. අනිත් වැදගත් දේ තමයි අපිට මෙහෙම element ගොඩක් දාන්න බෑ. උඩින් element දාන්න පුළුවන් එක video එකකින් screen එකට හතර. දැන් මම තුනක් දාලා තියෙන්නේ. ඊළඟට ඔයාගේ යාළුවෙක්ගේ හරි ඔයාගේ තව channel එකක් හරි තියෙනවා promote කරන්න කැමතිවා මේ කියන්නේ ඔයාගේ දැන් ඔයා මේ main screen එක දාන්නේ ඔයාගේ වැදගත් video එකකටනේ. ඒ video එක ගොඩ දෙනෙක් view කරන video එකක් නම් ඔයා කැමති නම් ඒ video එක හරහා ඔයාගේ වෙන තියෙන තව channel එකක් නැත්නම් යාළුවෙකුගේ channel එකක් promote කරන්න කැමති නම් ඒකත් උඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ end screen එකේ දාලා channel option එක ගියාට පස්සේ promote energy දාන්න කියලා කියන්නේ. ඊළඟට create ගියා. ඔයාගේ යාළුවගේ හරි ඔයාගේ හරි පරණ channel එකේ URL එක දා type කරා. create element දුන්නා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේමයි අපි තුමු කවර තියෙන website එක ඔයාටම කියලා regularly website එකක් තියෙනවා. website එක ගන්න download කරන්න බෑ වට. ඒක website එක ඇඩි කරන්න කලින් ඇඩ් කරන්න කලින් ඔයා verify කරන්න ඕන YouTube channel එකත් එක්ක website එක. එහෙම නැණ වට මෙතන associate website එක විදියට ඒක ඇඩ් කරලා ගන්න පුළුවන්. ඒක ගැන අපි පස්සේ කතා කරමු. හරි. මේ තියෙන්නේ දැන් මගේ video එකේ මම edit කරා ඔක්කොම end screen ටික බලමු play කළාම කොහොමද අපිට පේන්නේ කියලා. වෙනසක් තියෙන වැඩි. ඔයාලා වෙනසක් තියෙනද? ඔයාලත් පුළුවන් ඕන නම් මේ වගේ අන්තිම තප්පර 20ට වගේ මම කරේ ඔයාලගේ channel එක සම්බන්ධ දෙයක් මම කරේ වැටෙන විදියට. ගොඩක් දෙකලදී ගොඩක් channel වල ගොඩක් පිස්සු channel වල මේක පාවිච්චි කරනවා. අපිට පාවිච්චි කරපුලා ප්‍රශ්න නැත. මොකද මේ ඒ පාවිච්චි කරනවා කියලා කියන්නේ තමන්ගේ channel එකට තමන්ගේ channel එකේ subscribers ල ප්‍රමාණයට මේ හැමදේටම මේ දේ බලපානවා. හරි. මේ ඔක්කොම කිව්වා. තවත් එක දෙයක් අදගත් දෙයක් කියන්න ඕන. ඔයාට මේ දානින් ස්ක්‍රීන් එක ඔයාගේ මේන් ස්ක්‍රීන් එක බලන්න පුළුවන් PC එකෙන් ලොග් වෙලා හරි ලැප්ටොප් එකෙන් ලොග් වෙලා හරි ඔයාගේ channel එකේ videos බලන subscribers නැත්නම් viewers ලන්ට විතරමයි ඒක මේ ප්‍රශ්නයක් වෙනවා වාසියක් වෙනවා ඔයාලට ඒකට හේතුව තමයි
ඉගෙන මේක view කරන්න පුළුවන් ඒ platform එකකින් ඇඩ් විතරයි. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන ඉතින් කොහොමද මේ මම කොහොමද මගේ mobile viewers ලන්ටත් මේක පෙන්වන්න පුළුවන් විදිහක් හොයන්නේ මගේ channel එක ගැන idea දෙන්න පුළුවන් විදිහක් හොයන්නේ කියලා. ඒකට තියෙන එකම option එක වෙන්නේ අපිට card option එක විතරයි. මොකද annotation එකක් පාවිච්චි කරන්න බෑ. end screen එක පාවිච්චි කරන්න බෑ. annotation එක මම ඉස්සර video එකේ තියා දෙන්නම්. එන් කාඩ් එකත් මම ඊළඟ වීඩියෝ එකේ තියා දෙන්නම්. කාඩ් එක නම් ප්‍රශ්නයක් නැහැ බිඩ. කාඩ්ස් දැම්මොත් එහෙම කාඩ්ස් නම් ඔයාගේ channel එකේ ඕනම තැනක, ඒ කියන්නේ ඔයාගේ channel එකේ mobile එකෙන් බලුවත්, tab එකෙන් බලුවත්, ඊට පස්සේ laptop එකෙන් බලුවත්, ඕන එකකින් බලුවත් කාඩ්ස් හරියට පෙන්වන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. end screen එක දානකොට මතක තියාගන්න දාන්න මේක ඔයාට play කරන්න පුළුවන් වෙන්නේ මේ ඔයාගේ end screen එක පෙන්වන්නේ YouTube channel එකට වගේ YouTube channel එකේ video එක mobile එකෙන් බලන viewers අන්ට නෙවෙයි tab එකෙන් බලන viewers අන්ට නෙවෙයි බලන්න පුළුවන් ඉන්නේ laptop එකෙන් හරි PC එකෙන් හරි බලන viewers අන්ටම විතරයි. ඒක පොඩ්ඩක් ඔලෝ idea එක තියාගමු. හරි. දැන් මේ ඔක්කොම ටික කල් ඉවරලා දැන් save option එක දුන්නට පස්සේ ඔයාලට පුළුවන් save option එකත් එක්ක මෙතන පොඩ්ඩක්ම ටික කියලා දෙනවා මේ please add space between the element. ඒ කියන්නේ මගේ element ටික මම add කරපු element ටික දිනවනේ මෙතන මේ elements ටික පොඩ්ඩක් එහෙම වෙන්න ඕනලු. හරි. ඒ කියන්නේ මේ එක ළඟ එක ළඟ එක ළඟ එක ළඟ බිඳ තිබ වැඩිලු. හරි දැන් පෙන්නනවා yeah would say changes then save දෙන්න. හරි. ඊළඟට මම ඊළඟ ටියුට් එකෙන් ඔයාලට animation කියා දෙන්නම්. ඊට පස්සේ ටියුට් එකෙන් මම ඔයාලට cards කියා දෙන්නම්. එහෙනම් මගේ යාළුවන්ට මම හිතනවා අද ප්‍රශ්නෙට දුන්නේ දැඩි තේරෙන්නේ නැති කියලා. මගේ ප්‍රශ්නයක් තියෙනවා යලින් comment එකක් දාගෙන යන්න. මම කියා දෙන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ තවත් videos බලන්න ඕන නම් මගේ fan page එක තියෙනවා. G+ account එක තියෙනවා. ගිහිල්ලා subscribe කරන්න, follow කරන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හමුවෙමු.